පැරුම සරණයි පින්වත් ඔබැහැවද නාටමය ධර්මස්ශ්‍රම්ණය වෙනුවෙන සූධහනම්ප මේ පැහේතිීත් බෞතිහාරෝ පවාහිනිය සමකිින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණස බෞතිහාරෝ පවාහිනිය මේ පැහේතිී විකාශය කරන දායකත්ව සද්ධර්මදේශනාාව මෙහාකාරයෙන් ආරම්ම කිරීමටයි සූධහනම් පත්න්නේ සදැවතුනි මෙයුතුම් ූ දේශනාවෙනුවෙන් සෙතුකලා වූ ආරාතනාව පිලිගෙන ධරමස්තභාවට වැඩම අවදහල පූච්චපාද කෝරලයාගම සරණතිස්ස පින්බත් ස්වාමින් වහන්සේ අපි පලබුවෙන් සාතුනදෙන් පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනිේ සාධෝසාදෝ සාතුෝ සදෑවතුනි දේශනාමාලාවක් ලෙසින් පවත්වනු ලබන මෙයුතුමු දේශ්නාවෙන් වෙන් අද දායකත්වය ලබා දෙෙන්නේ ධර්මදහනය කැමැති ධර්මස්ශ්‍රෝමණය කැමති සැදහැති පින්වත් පිරිසක් ලිසින් දේශ්නාවනාවේ තෙවන දේශනාවලිස අද දායකත්වේ ලබාදේ කටයුතු කරන්නේ. නමෝතස් භගවැතු අරහතු සබ්බදම්මිසු අප පටිහතඥානචාරස්ස. දස බලදරස්ස චතුවේසාරජජ විසාරදස්ස සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබnnyුණු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස. සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. තා ගතස්ස සබ්ුණු සම්මහා සම්බුද්ධස්ස නමෝතස්ස භගබතු අරහතු සබබ දම්මි සු අපටි හතඥනචාරස්ස දස බලධරස් චතුවිීසාරජජ විසාරදස්ස සබ සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්නු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාර දස්ස, සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස, ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මාසම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක. කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්ත්වයන්ගේ හිතසෝ පිණිස මහා කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රීසත් ධර්ම රත්නයෙන් ත් බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ධර්මශ්‍රවනය කරන හැම ශ්‍රාවකයෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන ධර්මශ්‍රවනය ක ළේතු බව බලාපොරොත්තුව පෙරදැරි කරගනම අපි අදත් ධර්මශ්‍රවනය කරමු. එ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝදධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුුවේවා මේ දේශනාව අතරතුරදීම මටඋතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතිෙන් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියලා අපි ඒ ආකාරයෙන්ම ධර්මශ්‍රවනය කරමු පිනතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මේ දවස්වල සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව පහුගිය දේශනා තුනකින් පුරාණ මහතෙරුන් වහන්සේලා පුරාණ මහතෙරවරු කියල කියන්නේ සංගීතිකාරක මහරහතන් වහන්සේලා මෙ රතන සූත්‍රය සධ්‍යායනා කරනගොට විශාලා මහනුවර නිදහන කතාවත් එක්කම තමයි සධ්‍යහයිනා කළේ ඉති අපි නිදහන කතාව ලික්්ෂවීන් ඇතිවුුණ ආකාරය සූත්‍රදේශනාව ආරම්භය ආදී කරුණු දේශනා තුනකින් සාකච්ඡා කලා අද අපි බලාපොරොත්ති වෙන්නේ රතන සූත්‍ර දේශනාව කෝටි ලක්සයක් සක්වලේ ආගඥාව පතුරවල භාගිතුන් වහසේ දේශනා කරපු සූත්‍රවලින්ඉතා විශේෂ සූත්‍ර දේශනාව. ලෝතරා බුදුරජාණන් වහන්ස වගේ ශ්‍රමකද හතුවෙන් වැඩි වාර ගානක් දේශනා කෙරච්ච උතුම් වූ සූත්‍ර දේශනාවක් අද අපියේ දේශනාව විස්තර සහිතව මේ හතරවෙනි දේශනාවන්දලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විශාලා මහනුවරට භාගිතුන් වහස වැඩම කළාට පස්සේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට භාගිතුන් වහන්සේගේ පාත්‍රයෙන් පැන් අරගෙන මේ උතුම් රතන සූත්‍රයේ දේශනා කරමින් විශාලාවයේ පෞුරු වලලු තුනාතර ඉහින්ඩ කියලා භාගතුන් වහන්සේ දේශනාකොට වදාලා එකනෙ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රථන සූත්‍රයේ භාග්‍යතුන් වහසේ කලින් උගන්නනවා ඉති භාග්‍යතුන් වහසගේ පාත්‍රයෙන් තමයි පැන් අරන් දෙෙන්න්නේ විශාලා මහනුවර කෙළ කෙනෙ විශාලනුවරක්නේ අපේ සාකච්ඡා කලා මුලින් අවස්ථා තුනකදි මේ නගරේ විශාල කරනවා ඒ නිසා තමයි විශාලාමහනුවර කියල නම පටබැඳෙන්නේ ඉතිං වෙනත් පාත්‍රයකින් පැන් ිහින්ඩ කියානම් සමහරලාට කීපවතාවක් පැම්පුරුවගණ්ඩ වෙඩ තිබ්බා භාගිතුන් වහන්සේගේ පාත්‍ර දහතුවේ පැන් ඉවරවෙන්නේෙ නැති කාරණාවක් තියෙන්ඩ ඇති එද ඒ පාත්‍රා දහතුවම තමයි අරගෙන මේ පැන් ඉහින්ඩ කියල සඳහන් කළේ ආනන්දයන් වහන්සේ ලිච්ච විරාජ කුමාරුවරුත් එක්ක මේ විශාලා මහනුවර පවුරු වලු තුන පවුරු වලු තුන කෙලකන්නේ තුන්වතාවක් විශාල කරල ප්‍රාකාරබන්ඳින්න යෙදනා. මේ අතර පැන් එහෙනකොට තාමත් විශාලාව ඉතුරු වෙච්චා අමනුෂ්‍යෝ හිටියා. දෙවියන් දැකලවත් භාගිතුන් වහන්සේ වැඩිය නිසාවත් පලානොගිය අමනුෂ්‍යෝ තාම හිටියා. නමු තානන්දයන් වහන්සේ යං කිංචි විත්තන් කියන මේ ගාථරතනේ යන් කිංචි කියන පදය කියනකොට පැන්ටිකක් කරගෙන හසට විසි කළා. සඳහන් කලා මෙතෙක් විශාලාවේ යම් තැනක සැඟවුුණ අමනුෂ්‍යය හිටියනම් ඒ සියලු දෙනාම මෙත් එක්කම විශාලාවෙන් බැහැරවෙලා දුවන්ඩ පටන්ගත්ත කියලා. දේ නිසා සඳහන් කරනවා වාසල් පවුරු බිඳගෙන දීව කියලා. සමරලාට සියලු දෙනා ටුවල පිටවෙන්ඩා හම එකපාර පිටවැඩ බැරි නිසා වාසල් පවුරු බිඳගන දුවන් ඇති කියලා හිතෙනවා මේ වශ්චන එහෙනකොට අමනුෂ්‍යන් පිච්චනවා කියල සඳහන් කරන්න ඒේ නිසා ඇයට කොහොමත් ඉන්න බෑ නමුත් මේ සූත්‍ර දේශනාවේ යංකංචි කියල විත රැයි සඳහන් කලින් අපි තේරුම් ගණ්ඩෝන මේ දේශනාව මොනතරන් මහානු භව සම්පන්නද කියන කාරණාව. අමනුෂ්‍යෝ නගරෙන් ඉවත්වෙනවත් එක්කම ඒ වෙනකොටත් රෝගී තත්වෙන් හිටපු මිනිස්සු වහ වහාම සුවය ලබන්්ඩ පටන් ගත්තා. සුව වෙන මිනිස්සු හරියට නිකං දිව්‍යමයි අෞෂ දෙයක් ලැබුණ වගේ. සියලු දෙනාම නැගිටලා සුවඳ මල් ආදී අරගන ආනන්ද තෙරුන් වහන්සේ සුවඳ මලින් පූජා කරමින් හස එක්ක පෙළගැහෙන්ට පටන් ගත්තා. භාගිත නොහස වෙනුවෙන් විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙනම වෙන් කරලා මන වූ බුද්ධාසනය පනවලා සුවඳින් මලින් කූටාගාර ශාලාව සුවඳවත් කරලා අලංකාර කරල උඩු වියන් බැඳලා භාගිතු නොහසේ වැඩමවාගෙන ගිහිල්ලා බුද්ධාසනයේ වඩ හින්දෙක්්වා මහ රජවරුඒවගේම විශාලාවෙ තව ඒ අවස්ථාවට සහභාගිවෙච්ච පිරිස් බුදුරජාණන් වහන්සේ ආසන්නම වාඩිවෙන් නැතු මදක් එයායින් පිරිස වාඩි වුණා. සඳහන් කරනවා සක දේවේන්දරයන් වහන්සේ. ඒ වෙලාවට රැස්ෙච්ච සියලූම දේව ගනයත් එක්ක භාගිතුන් වහන්සේගේ ලඟින්ම වාඩි වුණනා කියලා. ඒවර වෙනකට ආනන්දයෙන් වහන්සේත් විශාලාවී පිරිත් පැංගිහලා විශාල පිරිසක් එක්ක මෙතෙන්ට රැස් වෙලා ආනන්දයෙන් වහන්සේ අර පිරිසත් එක්ක භාගිතුන් වහන්සේ ආසන්නේ වැඩ හිටියා එතට පන්සීයක් භික්‍ෂූන් වහන්සේලත් වැඩඉන්නවා ඉති මේ වෙලාව කොයි තරන් අසිරි මත්ද කියන කාරණාව අපිට තේරෙන්නේ කොහොමුවට අර පින්ගියානනි බ්‍රහමණතුමා කියන කතාව පංගියානි සූත්‍රයේ තමයි සඳහන් වෙන්න. බුදුරජාණන් වහන්සේ විශාලාව සුවපත් කළට පස්සෙ කාලික විශාලාවට වැඩියහම ලිච්චවි රජවුරු පන්සීයක් විතර. ඇල්ල භාගිතුන් වහස පිරිවරාගන්නවා. එද විශාලාවේ මිනිස්සු බොහෝම ලස්සන රූප සම්පත් තිබුණාය භාගිතුන් වහසෙත් සඳහන් කලේ දෙවියන් දැකළ නැත්තන් මේ ලිච්චවීන් දෙහ බලන්න කියලා. මෙහි බට දෙවිවරුුවගේ. මනාවරණයි ලිච්චවීන්. අප එක මුල් නිදහන කතාාවනම් පැහැදිලි කළා. ලීනච්චවී. ඉතාම සවුම් හමක් තියෙන්නේ. එනිසා ශරීර අභ්‍යන්තරය පවා පේන ස්වභාවෙන් යුක්තයි. එන භාගිතු නොහසේ පිරිවරාගත්ත ලිච්චවීන් පන්සීයක් විතර සමහරාය රතුපාටයි. ඇඟත් රතුයි ඇඳලා ඉන්න වස්ත්‍රත්රතුයි ඒගොලන්ගේ ආභරණත් රතුපාටයි. රක්තවර්ණයෙන් බැබලි බැබලි රක්ත වර්ණයෙන් සැරසිලා රතුපාට ආබරණ දරාගෙන. තව පිරිසක් නීලවර්ණයෙන් බැබලෙනවා වස්ත්‍රත් ඒ වගේ මයි. ආභරණත් ඒේ වගේීමයි. අනික් පිරිස පීතවර්ණයෙන් බැබලෙනවා ති මේ කහපාටිං බැබලෙනවා කියන කාරණාව රන්වන් පාටිං බැබලුණනා කියලත් සඳහන් කරලා තියෙනවා. රත්තරං කහපාටිට සමාන නිසා පීත විමානවස්තුවෙත් පීත කියල කෙනෙ කහපාට නමුත් එදිවියංගනාවට පහළ වෙන සියලුම සම්පත් රත්තරම් පාටයි. ලක රත්තර පට විරක් නෙමතිින් රත්තර. ඒ නිසා මේ පීතවර්ණයෙන් බැබලෙමින් පීත වස්ත්‍රයෙන් සැරසිලා පීතවර්ණම ආභරණ දරාගෙන ඉන්නවා. අනික් පිරිස දවලවස්ත්‍රයෙන් සැරසිලා දවළමය ආභරණ දරාගන ඒ ඇගේ ශරීරවර්ණයත් ඒ වගේම දවලවරණයි. කැන සුදු පාටයි. මේ පාට හතරකින් යුක්තව. ලික්ෂවීන් භාගිතුන් වහස පිරිරා ගත්තහම. ත්් ිකං සම්පූර්ණයම දෙවියන් ඇවිල්ල පිරුුණ වගේ. දෙ මෙතන පිංගයානි බ්‍රාහ්මණතුමා ඉන්නවා. පිංගයානනි බ්‍රාහ්මණතුමා රජවරුන්ගේ ලස්සන හොදට බලනවා සියල්ලන්ටම ඉහෙලින් බුද්ධාසනය මත බුදුරජාණන් වහස වැඩයිනවා. හැබැයි සියලුම රජවරු රූපයෙන් තේජසිං ගුණයෙන් සීලයෙන් හැම අතිම අභිභාවනය කරනවා. එනිසා මේ ්‍රහ්මණතුමාට මේක දරාගණ්ඩ බැරිතරන් පුදුමාහර ප්‍රීති සංවේගයක් ඇැතිවෙනවා. භාගිතුන් වහන්සේ රන්වන් පාටයි. චීවර දහතුව අතිශයින්ම රතු පාටයි සුගත මහචීවරය රක්තවරණයි කියලා නෙමේ ධර්මය සඳහන් කරල තියන්නේ සුරක්තවරණයි කියලා. මනා රතු එනිසා සඳහන් කරන්නේ මනාව ඉදුන නුගඵලයා. යම්සේ රතු පාටද. එමතන් කවසට සූරයා බැහැලයන්නකොට අහස යම්සේ රතු පාටක්ද. භාගිතුන් වහසගේ චීවර දහත්තුවත් ඒවගේම මනා රතු කියලා. ස්වර්ණවර්ණ වූ බුද්ධකය. සුරක්තවරණ වූ චීවර දහත්තුවන් වෙහිලා. ශද්වර්නණ රශ්මියය විහිදමින් භාගිතුන් වහස වැඩඉන්න කොට. මොන තරං අපූර්ුවත්තයක් තිබනද කියලා අපිට තේරෙනෑ කාරණාව. මේ නිසාම පෙන්ගයානි බ්‍රාහමණතුමා සඳහන් කළා බුදුරජාණන් වහන්ේ හරියට කොයි වගේද. උදෑසනම පිපිච්ච නෙළුම් මල, පදුමං යතා, කෝක නදං සුගන්දන්, පාතෝසියා පුල්ල මවීත ගන්දා. විශේෂයෙන් සඳහන් කරනවා මේ සඳහන් කරන රතුපාට නෙළුමක් ගැන කියේලා. නෙළුම් කැකුල හටගත්ත තැනඉන්ද මනාව කෙමෙන් කෙමෙන්ක් මෝරමින් මෝරමිින් ඇවිල්ල ජලයෙන් උඩට මත්වෙලා පිපෙන්ඩ සුදුසු තැනටෙනකක් මෝරනෝ හැබැතිං මල මෝරන්ඩ මෝරන්ඩ පිියුම් ගැබැ ඇතුළේ සුවදත්වී වගේම මෝරනෝ. උදෑසන හිරුකිරණ පටිත වෙනවත් එක්කම විකසිත වෙඩ තරමට මෝරපපු නෙලුම් කැකුල ඒත් එක්කම පෙතිවිදාලා මේ සමාජතව ෘත්ත වෙනවා. හැබැයිති ඒ පෙති විහිදෝනොත් එක්කම මෙතෙක් කාලයක් පිවුම් ගැබෑ ඇතුළි මෝරපු සුවඳ වහාම උලගත්ත එක් පරිසරයට මුහුවෙනවා. ඇවත් මේ ගාථාව විශේෂයෙන් සඳහන් කරනවා මේ නෙලුම් කැකුල පිපුුණා තාම සුවද විදා හැරලනෑ කියලා. එතට අපිට දේරෙන්න්නේ මොනවාගේ ෂණයක් ගැනද කියන්නේ මල පිපෙනවත් එක්කම සුවන්ද විහි දෙෙනවා. ඒ විහිදිලා නැති වෙලාව ගැෙනයි මේ කතා කරන්න ඒ නෙළුම කොයිතරං අපූරුද අංගීරසං පස්ස විරෝචමාන ලොෞතුරා බුදුරජාණන් වහන්සේ මනාව රන්වන් පාටිං බුද්ධාසනය මත බැබැලෙනවා සූරයට වඩාතේ ජස් සහිතයි සූරයට වඩා කාන්තිමත් අං ඒ භාගිතුන් වහන්සේ යම්සේද ඒ නෙලුමට වඩා සූර්හට වඩා භාගිතුන් වහන්සේ ස්වර්ණවරණයෙන් බැබලි බැබලි බුද්ධාසනය මත වැඩඉන්නවා තපන්න මාදිච්චමිවන් තලික්ක ඒ භාගිතු වහසේ දිහා බලන්ඩ කියලා පිංගානි බ්‍රහමණතුමා සඳහන් කරනවා. ඉතින් මේ වෙලාවත් ලිච්චවීනුත් පිරිවරාගෙන එදානං දෙවියන් වගේ ලිච්චවීන්න එක භාගිතුන් වහස වැඩ හිටියේ අද වැඩඉන්නේ. දෙුත් එක්කමයි. දෙවියන් අතර මිනිසුන් අතර ඉන්නකොට සියලුම මනුස්ස ප්‍රජාවට වඩා භාගිතුන් වහසේ ලස්සනයි. රජුන් අතර ඉන්නකොට සියලුම රජුන්ට වඩා භාගිතුන් වහසේ හැම අතින්ම ඉහලයිඒ නිසා රාජාධිරාජයි. දෙවියන් අතර ඉන්නකොට සියලුම දෙවියන් අභිභාවනය කරන නිසා දේවාති දේවයි බඹුන් අතර ඉන්නකොට සියලුම බ්‍රහ්මයන් අභිභවනය කරන නිසා භාගිතුන් වහන්සේ බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා අපි සඳහන් කරනවා. මාරයන් අතර හිටියත් මාරයන්ටත් වඩා භාගිතුන් වහන්සේ හැළයි. එති මේ වෙලාවෙත් භාගිතුන් වහසේ කූටා ගාර සාලාවෙ කොයි විදිහට බැබලිමින් වැඩයින්ඩ ඇත්ද. සියලු දෙනාම වාාගිතුන් වහසේ පිරිවරාගැන. දැ අපේ භාගිතුන් වහසේ සූදානන් වෙන්නේ මේ උතුම් රතන සූත්‍රයේ දේශනා කරන්න. සියලු දෙනාම පිරිවරාගෙන මෙදේශනාව දේශනා කරන්න සූදානං වෙන වෙලාව. නමුත් පින්නතුනි අට්ට කතාවේ කාරණාවක් සිහිපත් කරනවා අපි මේ සූත්‍රයේ අට්ට කතාවත් එක්ක මතමයි සාකච්ඡා කරන්නේ. මනා විස්තරේම සාකච්ඡා කළේ නැත්තං ඒ කාරණාව නැවත දැනගණඩ ආයෙත් වෙහෙසෙන්ඩ වෙන නිසා අටුවාවෙ මොනොවද්මසූත්‍රයේ ගැන කිය තියන්නේ. ඒ කාරණාවත් එක්කම අපි හම් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. ඔබැ අට්ටකතාවේ සඳහන් කරනවා ඇතැම් අය එක අන්‍ය මතදහරීන් මේ අන්‍ය මතදහරීන් කියන නොයෙක් අදහස් ප්‍රකාශ අට්ටකතායි වෙනම ලියල තියෙනවා මේක අන්‍ය වූ මතයක් එනිසා අන්‍ය වූ මතය දක්වලා ඉළඟට ලියනවා මේක පිළිග්ඩ එපා අ්‍ය මතයක්ත් මනාව පෙන්නල තියෙනවා. එනිසා සඳහන් කරනවා මේ අන්‍ය මත දහරින් සඳහන් කරනවල මේ සූත්‍රයේ පළවෙනි ගාථ පහ විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනික් සියලුම ගාතාවන් ආනන්දයන් වහන්සේ තමයි දේශනා කළේ කියන. හැබයි ඒක අන්‍ය වූ මතයක් එනිසා සඳහන්කරනවා යථවා තථවා. කවුරු මොනවාකීවත් අපිට මොකද. එනිසාපි සූත්‍රයේම සාකච්ඡා කරමු කියල ලියනවා කවුරු මොනවාකීවත්කමක් නෑ නමුත් මේ සූත්‍රයේ දේශනා කරන්නේ භාගිතුන් වහන්සේ මයි. අනුන්ගේ මතවාද හොයන්ඩ අනුන්ගේ මත සාකච්ඡා කරන්ඩ අපි කාලයේ නාස්තිකරන්න අවශ්‍ය නැහැ කියලම අට්කතාාව ලියවා. කවුරු මොනවාකීහම මොකද සූත්‍රයේම භාගිතුන් වහන්සේ දේශනා කළේ කියන මනාව තහවුරු කරනවා එතෝට පින්නතින අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වලේ ආග්ඥාව පතුරවල තමයි දේශනාකොට වදාළි කියන කාරණාව පිමුලින් සෙහිපත් කළා එනිසා අට්ටකතාව සඳහන් කරනවා මේ සූත්‍ර දේශනාව ලොවතුරා බුදුරජාණන් වහන්සේ වැඩි වාරගානක් ශ්‍රීමක්හිෙ දේශනා කොට වදාල උතුම් සූත්‍ර දේශනාව ඒ උතුම් වූ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ යානීධභූතානි සමාගතාන කියන ගාථරත්නයෙන් තමයි සූත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ එති මෙතන සාකච්ඡා කරනවා සඳහන් කරනවා යානීද භූතානී කියල කියන්නේ ඇයි කියලා යානීද කියල කියන්නේ මේ පළවෙනි ගාථාවේ යානී කියල කියන්නේ යම් දිසාවක යම් ප්‍රදේශයක අල්පේසාක්ක්‍ය හෝවේවා මහේසාක්‍ය හෝවේවා යම් පිරිසක් ඒ ඒ දිසාවන්වල රැස්වෙලා මේ වෙලා ඉන්නවද විවිධ ප්‍රදේශවල රැස්වෙච්ච පිරිසක් මේ වෙලාවෙ ඉන්නවද. යානී කියලකෙන් ඒකයි ප්‍රදේශය මේ දේශනාාවහන්ඩ කොයි තරන් ඒ ප්‍රදේශවල රැස්වෙලා ඉන්නවාද මෙතන සඳහන් කරනවා ධර්මය බොහෝතැන්වල යෙදෙන මේ භූත කියන වචනය විශේෂයෙන් විස්තර කරඩ ඕන කියලා භූත කියන වචනය අපි හරියට අහල පුරුදුයි එනිසා මේ භූත කියන වචනයට තේරුම් බොඩක් තියෙනවා ඒ ඒ තැනට අනුව ඒ තේරුම වෙනස්සේ නවා. එනිසා මේ ධර්මය තුළ මේ භූත කියන වචනයට මොනමොන විදිහේ තේරුම් දුන්නද ඒ සියලු තේරුම් ටික මෙතා විස්තර කරලති න. අපේ මතු ප්‍රයෝජනය අවබෝධය සඳහා. එනිසා මෙතන මුලින්ම සඳහන් කරනවා භූත කියල කියනකොට භූතමිදම් භික්කවේ සමනු පස්සත මකදද මේ කියන්නේ ජමිකායි තමයි සඳහන් කරල තියෙන්නේ ම භූත මිදං භික්කවේ සමනු පස්සත මෙතන භූත කියල සඳහන් කරලා තින පංචස්කන්දේට. එදට පංචස්කන්දටත් භූත කියන නම යොදල තියෙනවා. ඊලකට සඳහන් කරනවා මේ පංචස්කන්දය බලන්ඩ භූත මිඳං භික්කවේ සමනු පස්සත මහනින මේ පංචස්කන්දය බලන්ඩ කියලා මජ්‍යම නිකාය වාාගිතුන් වහසේ සඳහන් කරනවා. චත්තාරෝකෝ බික්හු මහාභූත හේතු එතන සඳහන් කරන්නේ සතර මහාභූත ගැන්නේ. මනනි සතරක් වූ මේ භූතරූප තු මෙතන භූත කියලකැන මනවටද අපි ගැන පටවි, ආපුූ, තේජෝ, වායෝ මෙන මේ කාරණාවලට මෙතන භූත කියල සඳහන් කරනවා. ඊට අමතරව මේ භූත කියන වචනය නැවත සඳහන් කරනවා යෝජ කාල දසූ භූතෝ. මොකත බිඳතරීමේ කාල දසූ. කාලදසෝ කියල කියන්නේ ප්‍රතිසන්ධි කාලයක් නැති. කියලාට කතාවි සඳහන් කරන ප්‍රතිසන්ධි කාලයක් නැති. ඒ ප්‍රතිසන්ධි කාලයේ නැති කරලයි ඉන්නේ. කාල දසූ. එතොට කාටද මේ ප්‍රතිසන්ධි කාලයේ නැති කිරවා කියල කියන්නේ. රහන් වහන්සේට. රහතන් වහන්සේ හඳුන්වන්ඩ තවත් නමත් කාලදසූ යම් තැනක කාල දසූ කියල තිබුණ නං ඒත් රහතන් වහසේ හඳුන්ව ලතිෙන් එතකට භූත කියල කියන්නේ රහතන් වහන්සේට මයි තොටම් භූත කියල හඳුන්වලත් තියෙනවා මොක ප්‍රතිසන්ධි කාලයේ නැති කරපු නිසා රහතන් වහන්සේට භූත කියල කියන්නේ කියඩ පුළුවන් කියලා. ඉළඟට සඳහන්කම යම් භූතයක් කාලේ නැති කරලා තියෙනවනන් ඒ රහතන් වහන්සේ යම් භූතයෙක් ප්‍රතිසන්ධි කාලයේ නැති කරලා තියෙනවනම් ඒ කෞද්ද රාතන් වහන්සේ. නැවත සඳහන් කරනවා මහාපරණනිර්වාණ සූත්‍රේත් මේ භූත තියන කාරණාව. එක කට්ට කතාව පැහැදිලි කරනවා සබ්බේව නික්කි පිස්සන්ති භූතාලෝකයේ සමුස්සයන්. ඇයි එහෙම සඳහන් කරලා තියෙන්නේ. මෙතන සඳහන් කරනවා භූත කියල කියන්නේ සියලුම සත්‍යවයන්ට කියලා. ඇයි සියලුම සත්ත්‍යයන්ට කියල සඳහන් කරන්නේ. සියලූම සත්‍යයෝ යම් දවසක යම් කාලයක මේ ලෝකය අත්හරිනවා. මෙන්න සියලුම සත්‍යයෝ කවදහරි දවසක මේලෝකය අත්හරිනවා. සබ්බේව නිි පිස්සන්ති නෙක්කිි පිස්සන්ති කෙලකකි වේකයි භූතා ලෝකයේ සමුස්සයන්. නිසා සඳහන් කරන සියලු සත්‍යයෝම මේ ලෝකය අත්හරනවා. ඒවගේ තමන් වහන්සේත් මේලෝකය අත්හැරලයි ඉන්න කියලා බුදුරජාණ වන්සේ සඳහන්කරන සියලු සත්‍යෝ ෝකයේ දවසක අත්හරිනවා භාගිතුන් වහන්සේ මේ ලෝකය අත්හැරලයි ඉන්නේ. කියලකට පිනතන අපේ විනය පිටකේ. මේ භූත කියන වචනය ආය යෙ දෙෙනවා. එතන සඳහන්කරනවා භූත ගාම කියල වචනය. මේ භූත ගාම කියල කියන්නේ. භූත ගාම කියල කියන්නේ, පැළවෙච්ච දේවල් වලට. ගස්කොලන් වගේ පැලවෙච්ච දේවල්ලොට භූතගාම කියල කියනවා.ඊළන්ට නැවත සඳහන් කරනවා බීජගාම කියලත් කියනවා කියලා. භූතගාම කියල කියන්නේ පැළවෙලා ඉවර වෙච්ච දේවල්ලොට බීජගාම කියල කියන්නේ මතුවට පැළවෙඩ දේවල්ට භූතගාම බීජගාම භාගිතුන් වහසේ දේශනා කළ උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක් පැළ වෙච්ච ගහක අත්තක් කොලය කඩනක උන්වහසට තනංකයට. එකන මලක්වත් නෙලන්ඩ භාගිතුන් වහස තහනම් කරලා තියෙනවා. ඉළඟට බීජගාම පැළවෙඩ තියන බීජ විනාස කරන්න බෑ. දඒ නිසා වෙනම පනෝපු ශික්ෂාපද තියනවා දැ පැළවැඩ තියෙන බීජ බෝතැන් ගලලා අපිට ලැබෙනවන්නේ. දැ එතකොට කොහොමද කටයුතු කරන්නේ කොහොමද ක්‍රියා කරන්නේ එකට වෙනවා ඔය කප්පයන් කිරීමාදී වෙනම ක්‍රමවිනේ සඳහන් කරලා තියෙනවා දේකයි යර මිරිස් ඇටවගේ සම්බෝල වගේ හදහම ඒවගේ තියෙනවා ඒ ඇට පැලවෙනවා. ට මිදි වගේ ගෙඩි පිළිගන්න වුවනකොට මෙගේ සමහරදේවල් කප්පියන් කරලා තමයි පූජ කරන්නේ. වෙනම වනේ ශික්ෂා පදය. ඒ මෙන්න මේ කාරණවල් නිසා තමයි ඒ කරුණු නැවත පෙන්නලා තියෙන්න. මජ්‍යිම නිකායේ මූලපරියාය සූත්‍රයේ තවතනක සඳහන් කරනවා මේ භූත කියේන වචනය. මූලපරියායයි සූත්‍රයේ සඳහන් කරනවා. මෙතන භූත කියලා කැනීමේ චාතුම් මහාරාජිකෙන් පහල ඉන්න සියලුම සත්්‍යයන්ට භූත කියල කියනවා ජාතුම් මහාරාජිකෙන් පහල ඉන්න සියලුම සත්ව යන්ට භූත කියල කියනවා අන්තිමට සඳහන් කරනවා මේ රතන සූත්‍රයේ භූත කියල කියන්නේ ඇයි අතන සූත්‍රයේ මෙතන භූත කියලකීවේ කාටද යානීද භූතානී සඳහන් කරනවා මෙතන භූත කියල කියන්නේ අමනුෂ්‍යයන්ටයි කියලා. මනුෂ්‍ය නොවන සියලුම දෙනාට අමනුෂ්‍ය කියන වචනේ පාවි්ි කරලතිීම එනම් මෙතන භූත කියන්නේ අමනුෂ්‍යන්ට යානීද භූතානී සඳහන් කරනවා සමාගතානී සමාගතාන කියල සඳහන් කරන්නේ පිනති මෙතන විශේෂයෙන් සඳහන් කරන්නන සමාගතානී මිසූත්‍රයේ සධ්‍යහායෙන්නා කරනවට යානීද භූතානී සමාගතානී සමාගතානි කල කිවොත් වචනය වැරදිී. සමාගථනි කල කියන්නඩ ඕන. එතකොට තමයි ඒ නිවැරදිවෙන්නේ මොකද මේ පිරිත් සජ්්‍යායිනා කරනකොට සමහර වචන ඇතුළේ තියෙනවා සමහර අකුරු මනාව වෘර්ත කර සබ්ද කරණඩ ඕන. සමාගතානි කල කිය හම ගයන්න විවෘර්ත බවක් නෑ සමා ගතානි කියලා එක විවෘර්ත උනහම තමයි භාග්‍යතුන් වහසේ මොකක්ද මේ වචනයෙන් අදහස් කළේ කියන කාරණ වෙලියටෙන්නේ. ඇ එහෙම සමහර්තන්ගල වි්‍යවෘර්තයි සමර්තැංගොල සංගෘතයි. එකකට ඒ විවෘත වියයුතු තැනඒ විවෘර්ත භාවේ තිබුණොත් විතරයි එක බුද්ධ දේශනාවක් බවට පත්තෙ. එම නත්තං එක බුද්ධ දේශනාවක් වෙන්න. පිරිතේ ආනිසංස ලැබෙන්ඩනං, භාගිතන් වහන්සගේ වචනයේම භාගිතන් වහසගේ දේශනාාවම කියෙන්ඩු. එනිසා සඳහන් කරනවා සමාගතානි කියලකිවොත් වැරදී කියලා. එතට මේ සමාගත කියල කියන්නේ ඇයි ආගත ආගත කියල කියන්නේ පැමිණෙනවා. එතන මෙතන සඳහන් කරනවා සමාගථනි කියලා කියනකොට විශේෂයෙන් රැස් වඋන කියන අදහසයි මෙතන තියන්නේ. විශේෂයෙන් රැස් වන එතුකොට මේ රැස් වෙච්ච සියලුම දෙවියන්ට සියලුම මනුෂ්‍යයන්ට භාගිතන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. රැස් වඋන සියලු දෙනාට. එළකට සඳහන් කරනවා බුම්මා නිවා බුම්මානි වා. ඇයි මේ බුම්මා නිවා සඳහන් කරනවා භූමිය කියන කාරණාව බුම්මා. බූමියේ ඉන්නවා. වා කියල කියන්නේ හෝ කියන එක. භූමියේ ඉන්න හෝ දැ මේ රැස්වෙච්ච සියලු පිරිසෙටන කතා කරන්නේ. එතවට සමහරු භූමියේ ඉන්නවා. සමහරු අහසේ ඉන්නවා. එතකොට බුම්මා නිවා භූමියෙහි හෝ වා කියල කියන්නේ. හෝ කියන අදහස කියල සඳහන් කරනවා. සඳහන් කරනවා. තේන බුම්මානිවා. එනිසා භූමියෙහි හෝ භූතානි සමාගතානෙ. ඉපදුන. අමනුෂ්‍යයන් රැස් වෙලා ඉන්නවා නම් හෝ ආකාසයේ ඇසුරු කරන්න වූ යම් භූත කොටසක් අමනුෂ්‍ය කොටසක් මෙතන රැස් වෙලා ඉන්නවා නම්. එතකොට මේ භූමිය සහ අන්තලික්කේ. ආකාසේ ඇසුරු කරන නැතන් අතර මොනා අතරද යාම කියන දිව්‍ය තලේඉදලා අකනිටා බමලොෝදැක්වා. ඔය අතර. ඒයි මෙතන මේ සඳහන් කරන්නේ අන්තලික්කේ අතර යාමයත් ඉහළම බඹ තලි හැටිට අපි නතන් සක්වලේ කෙරවල අක නිටා බඹතලයේ දක්වා අතර ඉන්න පිරිසත්. එතකොට මේ යාමයින් පල් හැත් නව නිදිවිය ලෝක දෙක. ජාතුම් මහාරාජිකය ඇයි කවතිසාවයි. ඇයි එතකොට මේ අන්තලිකයේ කියන කොටසට මේලෝක දෙක අන්තර්ගතකරේ නැත්තති බාගිතුන් වහන්සේ සඳහන් කළා චාතුම් මහරාජිකයයි තෞතිසාවයිතියෙන්නේ භූමියට අයිති ප්‍රදේශය කියලා නමුත් මනුස්වලයෝකෙන්දලා යොදුන් හතලිස් දෙදාහක් උඩින් චාතුම් මහරාජිකේ තියෙන්නේ එතනෙන් දල යුදුන් හතලිස් දෙදාහක් උඩින් තමයි තෞතිසාවතියෙන්නේ එතකට මේ යොදුන් අසූ හතරදහක් උඩින් පිහිටලා තියෙන තවතිසාවත් අයිති වෙන්නේ භූමියයටද කියන කාරණාව වැැහූත් සඳහන්කරනම් මේ දිවිය ලෝක දෙකම සලකන්නේ මහපොලෝට සම්බන්ධයි කියලා. ඇයි එහෙම සඳහන් කරන්නේ ජාතුන් මහා රාජිකයේ තියෙන්නේ යොදුන් හතලිසි දෙ දහක් උඩින්නේ. එතකට දැම් මේ ධරුමේ සඳහංකරපු සමහර පරුවත. මිනිස් ඇසට ගෝචර වෙන්නේ නෑ ධර්මයට අනුව සලකලා බලහම මේ ලෝකයේ සෑහෙන ප්‍රමාණයක් මිනිස්ේච්චා අපිට පේන්නේ නෑ අභිග්ඥාලා බින්න දකිටවා ඉති එතකොට කෙනෙකුට කියට පුළහන්නේ අපිට පේ නැත්තන් අපි කොහොමද පිළිගන්න කියලා ඒක තමා මේ ධර්මය තුළ සඳහන් කළේ ඇවිල්ල බලන්ඩ මේකට කියලා මේ ධර්මය තුළට එන්ඩ මේ ධර්මයත් එක හැසිරෙන්ඩ ඒ ධර්මයට අනුව තමක් දියුණුවෙන්ඩ එතකොට අපිට පුළුවන් අභිඥ්ඥා මට්ටමට යනකං යන්ඩ. ඒ සුදුසු තැනට ඇවිල්ල බලන්ඩ මේ ධර්මයේ කියලා තියෙන හැම කාරණාවම හරිද කියලා. එතකොට ඔබට වැටහෙනවා භාගිතුන් වහන්සගේ දේශනාවේ වැරදි තැනක් නෑ කියලා. එති අපි කම්මැලිකමට ඉඳගැන, තන් අපිට පිළිගඩබැකිවට හරියන්නේ ධර්මය සඳහන් කළ එන්න ධර්මය තුළට ධර්මය තුළ හැසිරලා ධර්මානු ධර්ම ප්‍රතිපද ේදිල දියුණු වෙලා බලන්ඩ මේ කියන්න දේවල් ඇත්තදනෙත්තද කියලා. දෙම මේ ලෝකයේ මිනිස්සුන්ට නොපෙනෙන ප්‍රමාණයක් තියනවා. එතට යුගන්දර පරවතය යොදුන් හතලිස් දෙදහ උඩ උසයි කල සඳහන් කරන්නේ. යුගන්දර මුදුනේ තමයි ජාතුන් මහාරාජිකයති එතිකට මේ මහපොලවෙන් උස්විච්ච භූමිය. අපිට කඳු පේනවන. එදට අපිට නොපෙනෙන මහපොළුවෙන් ඉහලට නැගුණ කන්දක් යුගන්දර පරවතය හැබැයි සාමාන්‍ය මිනිස්සු ගැහැට පෙන්නේ පේනන යුගන්දර මුදුනේ තමයි චාතුම් මහාරාජිකය තියෙන්නේ දෙකට මහමර සිනේරු පරෝත රාජයා ගැනට අප අහල තියෙනවා ධර්මය තුළින් ය යොදුන් අසු හතරදාහක්ක සයි කියලා. එකට ුගන්දර පරවතයේ හතලිස් දෙදාහයි එතන ඉදල තව යුදුින් හතලිස් දෙදාහක් ඇතවෙච්හම අසු හතරදාහයි එතුට මහමෙර මුදුනේ තමයි තෞතිසා භවනතියෙන් එනිසා ඒත් මහපොළුවෙන් උස්වවෙච්්‍ය මිනිස් ඇසට නොපෙනන තවත් භූමිය මහපොලොුවේ උසම තැන ඒමත තමයි තෞතිසාාව තියෙන්නේ ඒ නිසා තමයි ැනේ මේ දිවිය ලෝක දෙකම භූමියයට අයිති කියලා ඒ නිසා අරන්තලික්කයේ කියන කාරණාවට යාමදිවියලෝකේ ඉදලා අකනිටා බඹලෝ දක්වා අතර ප්‍රදේශය අන්තර්ගත කරලා තියෙන්. මොද තෞතිසා භවන ඉදලා තවත් යුදුන් හතලිස් දෙදහක් කොඩින් තමයි යාමදිව්‍යලෝකයේ තියෙන්. ඉනිසා සඳාන්කරනවා මේ අතර ඉන්න මේ සියලුම දෙවිවරු. මේ මනාවා සත්වා භාගතුනන් හසක දේශනාව, මනාව හන්ඩ මෙත තියෙන්නේ භාගිතුන් වහසගේ දැඩි ආගඥාවක් තියෙන්නේ මේ දේශනාව මනාව මනාව අහන්ඩ මෙතෙන්ට ආවේ නිකන් ඔහේ නිකන් ඉන්න නෙමයි මෙතෙන්ට ආවනං මේ දේශනාව මනාව හන්ඩ මො භාගිතතුන් වහසේ මේ දේශනාව කරන්නේ සියලු දෙනාටම මහත් වූ යහපතක් සලසඩ එ නිසා ආවනං දේශනාව මනාව අහන්ඩ සඳහන් කරනවා. සබ්බේව භූතා සුමනාභවන්තු. සුමනාභවන්තු කෙළකිවොත් වැරදි සු මනාභවන්තු, සබ්බේව භූතා සු මනාභවන්තු සියල්ලෝම සතුටුව මනාසිත් ඇත්තෝ වෙත්වා. මෙ දේශනාව අහලා සියලු දෙනම සතුටුවෙන්ඩ එහෙම දේශනා කරලා සඳහන් කරනවා. මේ කාරණාවවිද්දිී භාගිතුන් වහසේ සතුටු වෙලා විතරක් ඉන්ඩ එපා කල සඳහන් කරන සියල්ලෝම එන්ඩ විදේශනාවාහන්ඩ ඇවිල්ල සතුටුුවෙන්ඩ විතරක් නෙමයි තියෙන්නේ ඒනිසා සඳහන් කරනවා සතුටු වෙලා කැමැත්තෙම්ම මෙතෙන්ට වෙලා ඉන්ඩ. හැමෝම මෙතෙන්ට ඇවිල්ල සතුටුවෙඩ සතුටු ලා එතනි ගැහත කාරණාව විවර කරන්න එපා සතුටු වෙලා සතුටින්ම මෙතන අතරවෙලා ඉන්ඩ එකයි මේ සඳහන් කරන්නේ. අකමැත්තෙෙන් මෙතන ඉන්ඩපා කියල කියන්නේ. කවුරුවත් මෙතෙන්ට ආවනං අකමැත්තෙෙන් ඉන්ඩෙපා. සතුටිංම ඉන්ඩ. ඇයි මේ දෙවියෝ මේ බොහෝදේවල් අත්හැරල නැවිල්ල ඉන්නේ. අපි වගේ නෙමේනේ දෙවියන්ගේ සැපය කොච්චරද කියෙ අපිට තේරෙන් න්නේනන. ඉතින් ඒ තරං සැපා අත්හැරලා. මෙතෙන්ට ආවනං සතුටින් ආව වගේම මෙතන ඉන්ඩ. අපිත් හිතන්නපු. අපි බණක් අහන්න කොහැරි යනවා. ඒ යන්නේ අපේ සැපකොච්චර අත්හැරලද. නිදා ගන්නඩ තිබන හොඳයි කියල කෙනෙකුට හිතෙන්ට පුළුවන්. යාලුවත් එක විනෝධ ගමන ඇන්ඩ තිබනක් ඒත් හොඳයි. එහෙම ක්‍රීඩා තරගයක් නරඹමින් වෙනත් රූපවාහනියක් නරඹමින් ඉන්න තිබන ඒත් හොඳයි. ඒ සියලුම දේවල් අත්හැරලා දැම් මේ ධර්මයේ අහන්ඩ කියලා එතිෙන්ට ආවේ බනහන්ඩනේ අර ඔක්කොම අත්හරල නයාවේ ඉතින් එහෙම ආවනං බන අහන්ඩ කියල කියන්නේ එහන අර අත්හැරපුයකින් වැඩගුත්නේන ආවනං අහන්ඩයි මෙතන අකමැත්තෙෙන් ඉන්ඩත් එපා අල්ලාප සල්ලාපකී කිය ඉන්ඩත් එපා බන අහනායට බාදා කරඩත් එපා හැමෝමාවනං හැමෝම බන අහන්ඩ එකයි භාගිතු නම සියලු දෙනාට කියනවා සතුටිින් මඇැවිල්ල සතුටිංම මෙතෙන්ට වෙලා ඉන්ඩ. මේ දේශනාව මනාව අහන්ඩ මොකදේ හේතුව සඳහන් කරනවා මෙතන මේ ඉන්න නොෙක් වර්ග යයිඉන්නේ. දෙවියෝ ඉන්නවා. මනුස්යෝ ඉන්නවා තවත් නොෙක් අභු භූත කොටස් ගොඩක් මෙතන ඉන්නවා. දෙනිසා සියල දෙනම සතුටින් ඉන්ඩ. මෙතැන අකමැත්තෙන් ඉන්ඩපා කැමැත්තෙන්ම ඉඳගන භාගිතුන් වහසකි දේශනාවට මනාව සවන්දෙන්ඩ කෙල සඳහන් කරනවා. පොළවෙේ ඉන්නාය අහසේ ඉන්නය, ඉති පරුවතවල ගිරිගුහාාවර ඉන්නය කිය කීවත් පොළවේ ඉන්නයි කියන ගනයටම ඒ සියල දෙනාම අහිතයෙනවා. එනිසා සතුටු වෙන්ඩ කියලා භාගිතුන් වහසේ නැවත දේශනා කරනවා තමන්ගේ ජීවිතයේ මනාව පිහිටවට. මෙතිෙන්ට වෙලා ඉඳ ගන තමන්ග ජීවිතය මනාව පිහිටවා ගණ්ඩ ඒ මනාව පිහිටවා ගන්ඩ ප්‍රාර්ථනා කරන්ඩ අන් එහෙම හොඳ ප්‍රාර්ථනාවක් කරගෙන සත්පුරුෂයන් ඇසුරේ සතුටංම මෙතින්ට වෙලායින්ඩ තු සත්පුරුෂයන් ඇසුරේ ඉන්ඩ ඇයි මේ සත්පුරුෂයෙන් ඇසුරේ ඉන්ඩ කියන කාරණාව විශේෂය සඳහන් කළේ මන ධර්මයක් ශ්‍රවණය කරන්න ඕන නං ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වෙනි සත්පුරුෂයකුගේෙන් ඇති මේ කාරණාව විදිි පින්නතින විශේෂයෙන් කතා කල ේුතු කාරණ ගොඩක් තියෙනවා මේ සත්පුරුෂයකුගෙන් බනහනවයි මනාව ධර්මශ්‍ර කරනව කියන කාරණාවයි තවු කරඩිග හම.ඇ මනාව අහනව කියල කියන්නේ සෝතානු දත සූත්‍රයේ දේශනා කරපු විදිහටම හ්ඩෝන කියනෙක්. ඇකට සෝතානු දතසූත්‍රයේ දේශනා කළින් සුතා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා දිට්ටාසුප පටිවිද්ධ. මේ ආකාර පහ යටතේ මනාවම ධර්මේෂය ශ්‍රවණය කරන්න අතෝපි සක්කච්ච සුනන්තු භාසිතන් ලොවතුරු සැපගෙන දෙන මාගේ මේ දේශනාව මනාව සක්කච්ච සකසාහන් ගතුන් වහස ම දශනා කරන්නේ ලොවතුරු සැප ගෙන දෙන මගේ මේ දේශනාව මනාව සකසලා හන්් අකමැත්තෙන් ඉන්ඩපා කියලා. ඉති රථන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාතාරත්නය තමයි යැවි තාමත් මේ සාකච්ඡා කරමෙන් ඉන්නේ. ඉ ඉදිරියටත් මේ සූත්‍ර දේශනාව පිනතින තරමක් තරම ගැඹුරුයි ගො තුනුරුවන්ගේ ගුණනැතියෙන්නේ භාගිතුන් වහසගේ ගුණ නිතර නිතර අහලා බෝවෙලාවට පුරුදුයි. නමු ධර්මරත්නේ සංගරත්නේ මේ මාර්ල පල්ලාබීන් වහන්සේලා මේවා ගුතුමන් වහන්සේගේ ඒ ස්භාවයන් මඟඵල ලැබීම් ඒ ලබනකොට ප්‍රහිණය කරපු කෙලෙස් ප්‍රහීන වෙන කෙලෙස් මේ ආද කරුණු දක්වාලා තියෙන කොටස් තරමක් තරමක් ගැඹුරුයි. වතාවක් ඇහුට සමමාල්ලාට තේරේ නැතිවෙන්න්නඩ පුළුවන්. නමුත් දෙවතාවක් තුන්වතාවක් අහනකොට එහෙම නැත්තං මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ මේ හැම ගාතාවකොම තේරුම තේරුම දැනගෙන දේශනාව ශ්‍රවණය කළුත් ඔබට මේක වඩා පහසුවෙන් අවබෝධ කරගන්ඩ ලේසි නැතන් දෙතුන්වතාවක් අහන්ඩ වෙනවා අවබෝධ කරගඩ. ඉති එක ගාතාවක් මෙච්චර දිගට සාකච්ඡා කරන්න උනේ අට්ටකතාවත් එකතු කරගෙන ඒ ඒ වචනවල තියෙනෙ නොයෙක් තේරුම් දක්ොමින් කාරණනාටික දැනගත් හම අපිට ඉරි කාරණාවලෙද ඉතිරි දේශනාවකදී එකලු මන පහසුවක් වෙනවා ේශ්‍රවණය පහසු කර ගණ්ඩ අවබෝධ කර ගන්ඩ එනිසා අද දේශනාවට තියෙන කාලයේ මේ වෙනකොට නිමාවෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු පළවෙනි ගාතාරත්නය ඉතුරු කාරණට්ටිකත් එක් ඊළඟ පස්වෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න කාලය ඉතුරු කරලා තන අද උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසිරු කරගෙන සිදුකරන හතරවෙනි ධර්මදේශනාවේ දායකත්තය දරු ලබන්නේ ඒ සත්පුරුෂ දායක පිරිස විශේෂීක්ස හිපත් කරන්නේ. උතුම් වූ ධර්ම දානමේ පුුණ්්‍ය කර්මයට නන් අයුඩින් සහභාගි වූ සියලු දෙනාගේම දායකත්තයෙන් මේ උතුම් දේශනාව සිදුකරවන බව. උතුම් අරමුණු කීපයක් පැහැදිලි කරනවා උතුම් වූ ධර්මදානමේ පුුණෙ කරමයට නන් අයිුරින් සහභාගි වූ සියලු දෙනාටමත් ධර්මශ්‍රවණය කළ සියලුම දෙනාටමත් සැප සහිත ප්‍රතිපදාවකින්ම උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයණන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිතවම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා එ වගේම මේ මස උපන්දිනය සමරණ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිරුවාදය නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා අසනීපයකින් හෝ යම් මානසික දුකින් කායිකෙ දුකින් පීඩාවට පත්වෙලා ඉන්න යම් කෙනෙක් එත්නං එ සියලු දෙනාගේ ම අසනීපතත්ත්වයන් කායිකරෝග මානසික දුක් පීඩාවන් සියල්ලම රත්නත්‍ර ආශිරුවාදයෙන් දුරුවේවා. ධර්මදානමය කුසලේ බලයෙන් එ සියලු දෙනාටම මහත් වූ යහපතක් සැලසේවා අපොත් වී වදාල නාාවයනේ සිරි අරියදම්ම මහාස්වාමීින්න්දරයන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘු අපත් වී වදාල දරනාාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ප්‍රාර්ථනය වූ බෝධීයෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැන්ඩ මේ සිදුකරගන්න කුසල ධර්මයන් ආශිර්ුවාදයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය දැරු සත්පුරුෂදායක පිරිස පුුණ්්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරුවාද කළ සියල දෙනාට මරත්නත්‍රී ආශිරුවාදෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා තම තමන්ගේ උතුම් යහපත් බලාපපුරෘත්තු සියල්ලකි. ෙම ෂ්ට සිද්ධ වීවා හැම කෙනෙකුටම උතුම් අමාමහ නිවන සැප සහිතප්‍රතිපදාවෙන් ළගා කරගැනීම සඳහාමස් සියලුම පුුණ්්‍යධර්මයන් හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතුකාලිනෑ සස්ිය සම් පත්තිහේතුච පිත භවතුළු කෝචරාජා බවදධु දම්මිකු.